කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ලබා ගන්න තම ඉගෙනගත්ත පාසලේ තියෙන රෑන්ක් එකවත් විශ්වවිද්‍යාලයේ තියෙන රෑන්ක් එකවත් බලපාන්නේ නැහැ. මම හිටියේ ඒ මතයේ මේ කාලෙත්. චීනය ගැන ඒ වෙද්දි කියවලා තිබුණ විදිහට චීනයට තිබ්බා විශාල දැක්මක් තිබ්බා ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක දේශපාලනය සම්බන්ධයෙන් උන්ට වෙනස් වෙනස් මත තිබ්බ රටක්. පළවෙනි හොඳම තීරණේ තමයි කැලණි විශ්වවිද්‍යාලය තෝරගත්ත එක. දෙවැනි හොඳම තීරණේ තමයි හොන්ෂොන් යුනිවර්සිටි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි තෝරගත්ත එක. එකත් වුහාන් නගරේ. විදේශ තාක්ෂණ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත තාක්ෂණය ඔවුන්ගේ රට ඇතුලේ ඔවුන් අලුත් විදිහට නැවත ඉපදුවා. ඔවුන් ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා සහ ඔවුන් මහන්සි වෙලා වැඩ කරනවා. මේ ව්‍යාපාරික මොඩල්ස් විශාල ප්‍රමාණයක් චීනය ඇතුලේ වැඩ කරා. ඒ වැඩ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අත්තරම දැන් ආර්ථික වශයෙන් ගත්තොත් බලවත් එක් චීනය කියන්නේ මේ වෙද්දි. අයිබෝන්. අයිබෝන්. ඔබටත් අයිබෝන්. අයිබෝන්. අද මේ මම ඔබ වෙනුවෙන්, ඒ කියන්නේ අපේ සීනතරු YouTube නාලිකාව වෙනුවෙන් විමසන්නට හදන්නේ කල්පනා අබේ පිටිය මෙතිනි. ඉතින් ඇය ඇත්තටම ආචාර්ය කල්පනා අබේ පිටිය. එහෙම කිව්වොත් නිවැරදිනේ. ඔව්. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. නැත්නම් එකම හරි. කථිකාචාර්යවරියක්. ඉතින් ඇය ඉතාමත් වටිනා කාර්යයක් අපේ රට ඇතුළේ කරනවා. ඒකට සුදුසුකම් ලබා ගන්න ඇය චීනෙටත් ගිහිල්ලා තියෙනවා. ඒ අත්දැකීමුත් තියෙනවා. ඉතින් අද ඔන්න රැඳී ඉන්න සීනතරු සමග අපි අද විමසනවා ආචාර්ය කල්පනා අඹේපිටිය මැතිලි. වෙනදා වගේ මම මතක් කරන්නේ සීනතරු YouTube නාලිකාව නරඹන්න, subscribe කරන්න, රැඳිලා ඉන්න. අපි ආචාර්ය කල්පනා අඹේපිටිය මැතිලි වෙතට යමු. ඉතින් කල්පනා, ඔබ ආචාර්ය උපාධිය ලබා ගත්තේ චීනෙන් කියලා දැනගත්තා. ඔව්. ඇයි ආචාර්ය උපාධිය ලබා ගන්න චීනෙට යන්න හිතුනේ? ඔව්, මම පටන් ගන්නම් මම මගේ අධ්‍යාපනය ආරම්භයේ ඉඳලම, ඒ කියන්නේ මගේ උසස් අධ්‍යාපනය ආරම්භයේ ඉඳලම මම මූලික උපාධිය හැදෑරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ. අලෙවි කර්මණාකරණයේ තමයි අලෙවි කර්මණාකරණ විශේෂ වේදී උපාධියක් මට තියෙන්නේ. ඊට පස්සේ මගේ MBA එක මම කරේ ඉන්දිරා ගාන්ධි විවෘත විශ්වවිද්‍යාලයෙන් ඉන්දියාවේ. ඒක කරන ගමම්ම තමයි, ඒ අතර ඒක ඉවර කරපු ගමම්ම වගේ තමයි මම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණේ. මම දැන් ඒ අතර කාලයේදී සැහෙන කාලයක් වෙනවා, දැන් අතරම කියනවා නම් අවුරුදු 8ක්ම මම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ඉගෙනීමේ කටයුතු කරන කථිකාචාර්යවරියක් විදිහට. ඒ කාලේ අතරතුර මම පටන් ගත්තා මගේ ආචාර්ය උපාධිය කරන්න. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේම තමයි මම ආචාර්ය උපාධිය කරන්න තෝරගත්තේ. හැබැයි මම අධ්‍යාපන කටයුතු එතන කරගෙන යන ගමන්ම මම අධ්‍යයන කාර්ය මණ්ඩලයට සම්බන්ධ වුණ නිසා මට අවස්ථාවක් ලැබුණා ශිෂ්‍යත්ව, ඒ කියන්නේ අපේ රටට ලැබෙන ශිෂ්‍යත්වවලට ඉල්ලුම් කරන්න. එතනින් ආපු එක රටක් තමයි චීනය. ලොකු අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මට රටින් එළියට ගිහිල්ලා ආචාර උපාධියක් කරන්න. ආචාර උපාධි මම මේක බලාගෙන ඉන්න ඕනම කෙනෙක්ට කියන්නේ, ඕනම කෙනෙක්ට යන්න පුළුවන් තැනක් ආචාර උපාධියක් කියන්නේ. තමන් කරන රට මොන රටේද, මොන විශ්වවිද්‍යාලයේද කියන එක කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ලබා ගන්න තමන් ඉගෙනගත්ත පාසලේ තියෙන රෑන්ක් එකවත් විශ්වවිද්‍යාලයේ තියෙන රෑන්ක් එකවත් බලපාන්නේ නැහැ. මම හිටියේ ඒ මතේ මේ කාලෙත්. හැබැයි අවස්ථාව ලැබුණා චීනයේ, ඒ කියන්නේ චීන රජයෙන් පිරිනමන ජාතික ශිෂ්‍යත්වය, නැත්නම් ඒකට අපි කියන්නේ චයිනීස් ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් කියලා, ඒකට අයදුම් කරන්න ලැබුණා සහ ඒක මට ලැබුණා 2016දී. එතකොට 2016 සැප්තැම්බර් මාසේ පටන් ගන්න අධ්‍යයන වාරයට තමයි මම චීනයට ගියේ. අවුරුදු 3ක ආචාර්ය උපාධියක් සම්පූර්ණ කරලා 2019දී ලංකාවට පැමිණෙනවා. මම චීනයට ගියේ වුහාන් නගරයට, හැමෝම දන්න ප්‍රසිද්ධ නගරයක් මේ දවස්වල. ඉතින් වුහාන් නගරයේ පිහිටි හොන්ෂොන් යුනිවර්සිටි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයෙන් තමයි මම ආචාර්ය උපාධිය ලබා ගත්තේ.
චීනයේ තියෙන විශාල ලොකු විශ්වවිද්‍යාලයක් කියලා ගන්න පුළුවන් ෆොරෙස්ට් යුනිවර්සිටි කියලාත් කියනවා මම වැඩි විස්තර තව පස්සට කියන්නම් මොකද ගස්කොළන් වලින් පිරිච්ච විශ්වවිද්‍යාලයක් ඉතින් ඊටාම සතුටු කාල පරිච්ඡේදයක් ජීවිතේ ඒ අවුරුදු තුන එකතකින් අධ්‍යයනය පැත්තෙන් ඒ වගේම චීනය කියන රට ගැන ඉගෙන ගන්න ලැබුණා ඒ වගේම ලෝකය ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුණා එක ලොකු අවස්ථාවක් චීනය වගේ රටක ඉගෙන ගන්න ලැබීම මොකද සංවර්ධිතම රටක ගිහිල්ලා අපි ඉන්නවට වැඩිය මොඩල් සදාගෙන මොකද මගේ අධ්‍යයන අංශය තියෙන්නේ මගේ ආචාර්ය උපාධිය තියෙන ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතින් මට ලොකු උදව්වක් වුණා චීනය වගේ ඒ කියන්නේ ව්‍යාපාරය ව්‍යාපාර සංවර්ධනය කියන දේ මූලික කරගෙන සංවර්ධනය වෙන රටක් ක ජීවත් වෙන අවුරුදු තුනක් සහ ඒ සියලුම දේ මගේ විෂයට සම්බන්ධ නිසා ඇත්තට මේක සෑහෙන හොඳ අත්දැකීමක් වුණා සහ ඒක හොඳ අවස්ථාවක් නම් කල්පනා මේ මට දැනගන්න කැමතියි දැන් මේ ශිෂ්‍යත්ව හම්බෙනවා තමයි තවත් රටවල් වලින් හම්බෙනවා නමුත් චීනෙම තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවද සැබෑ හේතුවක් තියෙනවා මම වගේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අපේ රටේ සේවය කරන විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනයේ නියුතු පිරිස අපි බොහෝ වෙලාවට විදේශගත වෙනවා අපේ උසස් අධ්‍යාපනය සඳහා මෙතනදී අපි බොහෝ විට තෝරගන්නේ සංවර්ධිත රටවල් නම් වශයෙන් කිව්වොත් අපි දන්නවා මහා බ්‍රිතාන්‍ය නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව වගේ රටවල් තමයි තෝරගන්නේ හැබැයි මගේ එක මතයක් තිබ්බා මේ සෙළුම රටවල් සංවාදිත වෙලා තියෙනේ සහ ඒ ඔවුන් ගාව තියෙනවා ස්ථාපිත ක්‍රම ඒ වෙද්දි. එතකොට අපිට තියෙන්නේ ක්‍රමයට ගිහිල්ලා ජීවත් වෙන්න මිසක් අපිට අලුතෙන් දේවල් ඉගෙන ගැනීමේ අවස්ථාව අඩුයි. මොකද හැමතිස්සෙම අවස්ථා ගොඩක් වැඩි යම් කිසි දෙයක් ඩිවලොප් වෙමින් තියෙනවා නේද? කියන්නේ සංවර්ධනය වෙමින් තියෙනවා නම් සහ අලුත් මානයන් කෙරෙහි ඔවුන්ගේ ફોකස් එක තියෙනවා නම් එතන තියෙනවා අපිට ඉගෙන ගන්න දේ. මොකද මම චීනය ගැන ඒ වෙද්දි කියවලා තිබුණ විදිහට චීනයට තිබ්බා විශාල දැක්මක් තිබ්බා. ලෝක ආර්ථිකය සම්බන්ධයෙන්, ලෝක දේශපාලන සම්බන්ධයෙන් උන්ට වෙනස් වෙනස් මත තිබ්බ රටක් ඒ වෙද්දි හැබැයි ජීවිතේ ගත්ත හොඳම තීරණ එක පළවෙනි හොඳම තීරණේ තමයි කැලණි විශ්වවිද්‍යාලය තෝරගත්ත එක. දෙවෙනි හොඳම තීරණේ තමයි හොන්ෂොන් යුනිවර්සිටි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි තෝරගත්ත එක. එකත් වුහාන් නගරේ. එතකොට කල්පනා චීනේ ඒ විශ්වවිද්‍යාලය ඔබ අධ්‍යාපනය හැදෑරුවා. ඒ විශ්වවිද්‍යාල පද්ධතියනේ මම දැන් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය ඒකේ කොහොමද ස්වරූපයේ වටපිටාව? දැන් අපිට සාමාන්‍ය විශ්වවිද්‍යාලයක වපසරිය හරි ලස්සනයි. ඔව්. ඒවත් එක්ක සසඳනකොට ඒක කොහොමද? ඔව් මෙහි කොහොමද? ඔව් පරිසරය ගත්තොත් ලංකාවයි චීනේ අතර වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ පරිසරය ගත්තොත් අපිට පරිසරය ගත්තොත් විශ්වවිද්‍යාලයේ තියෙනවා. මොකද චීනය කියන්නේ ඍතු බලපාන රටක්. හැබැයි ලංකාව එහෙම රටක් නෙවෙයි. ඒ නිසා වෙන ගස්කොළන් වල ඉඳලම වෙනස්කම් තියෙනවා. ඉතින් කාලෙන් කාලට මේ ඍතු හතරේදීම මේ විශ්වවිද්‍යාලයක එක ස්වරූප හතරක් ගන්නවා. ඒ අත්දැකීම් අපි වින්දා. බොහොම සුන්දර අත්දැකීම් මේ දේවල්. මම අර කලින් කිව්වා වගේ හොන්ෂොන් යුනිවර්සිටි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි මේක කෙටි කළ නමක් තියෙනවා, ලස්සන නමක් තියෙනවා. හස්ට් කියලා කියන්නේ. හස්ට් කිව්වම හැමෝම මේක දන්නවා. හැමෝම කැමතියි නමට ලේසිත් නිසා සහ වෙනත් රටවල පිරිස පවා හඳුන්වන්නේ හස්ට් කියලා. ඉතින් හස්ට් එකේ ඉන්න කාලේ හස්ට් එකේ තිබ්බ විශේෂම දේ තමයි හස්ට් එක පුරාම බලන බලන දැන ගස්කොළන් පිරිලා ඒ කියන්නේ අපි උඩුවියන් කියලා කියන මේ වගේ උඩුවියන් බැඳිලා තිබ්බේ හැම පාරකම දෙපැත්තේ ගස්වවල උඩුවියන් වලින් ගස් එකිනෙකට සම්බන්ධ වෙලා ඉරේලිය ඇත්තටම වැටෙන ප්‍රමාණය සෑහෙන්න අවම වෙලා තිබ්බා. හැම තැනකම ගස් තිබ්බේ, විශාල ගස්වවල තිබ්බා. ඒ වගේ මේ ගස්කොළන් පරිස්සම් කරන්න විශ්වවිද්‍යාලයේ පරිපාලනය සෑහෙන්න වෙහෙසක් ගන්නවත් අපි දැක්ක. විශේෂයෙන්ම වින්ටර් එකේදී මම කවදාවත් දැකලා නැහැ ගහක් කපනවා. විශේෂයෙන්ම ඔවුන් විශාල වශයෙන් ඔවුන්ගේ නගර සංවර්ධනය කරමින් පවතිනවා. දැනුත් තියෙනවා අපි ඉන්න කාලෙත් එහෙමයි. වූහාන් අපි ඉන්න කාලෙත් ඔවුන් සංවර්ධනය කරමින් ගියා. ඉතින් ඒක ව්‍යාපෘතියකදීවත් මම දැක්කේ නැහැ ගහක් කපලා අයින් කරනවා. කරගාටුවෙන් වුණත් කියන්න ඕනේ අපේ රටේ පාරවල් දෙපැත්තේ තියෙන මහා රූස්ස ගස් අපි එක එක අවස්ථාවල කපලා දාලා තියෙනවා, අපි දැකලා තියෙනවා. හැබැයි ඒ වගේ රූස්ස ගස් පවා කවදාවත් කපලා දාන්නේ නැහැ ඔවුන්ගේ සංවර්ධන ව්‍යාපෘතිවලදී.
ඔවුන්ට එක එක ක්‍රම තිබ්බා තාක්ෂණය යොදාගත්තා ඉහළ තාක්ෂණයක් යොදාගත්තා ඒ ගහ පිටින් මෙහෙමම ගලවලා වෙන තැනකින් ඒ ගහ පිටින් මේ විදිහටම හිටවලා ඊට පස්සේ ඒ ගහට සාත්තු කරන්න පොළවට මුල් ඇදලා ආය නැවත සවිමත් වෙනකම් මේ ගහ ඒගොල්ලන් බලා ගන්නවා ඉතින් ওই වගේ හොඳ දේවල් තියෙනවා ඒගොල්ලන්ගෙන් අපිට ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ පැත්තෙන් කිව්වොත් හරිම සුන්දර පරිසරයක් තිබ්බේ ඒ වගේම සියලුම පහසුකම් ඒ කියන්නේ අපේ රටේ ඇතුලේ තියෙන විශ්වවිද්‍යාලයකට වඩා සියලුම පහසුකම් මේ විශ්වවිද්‍යාල ඇතුලේ තියෙනවා එකක් තමයි ඉන්න ඉගෙන ගන්න සිසුන් ප්‍රමාණය වැඩි අපි ඉන්න කාලේ හැටියට අපිට කිව්ව විදිහට චීන සිසුන් සහ විදේශ සිසුන් දෙගොල්ලන්ම ගත්තොත් එහෙම 65000ක් 75000ක් වගේ අතර ප්‍රමාණයක් ඒ අධ්‍යයන කාලය තුළ ඉඳලා තියෙනවා ඒ නිසා සියලුම පහසුකම් ඇත්තම කියනවනේ විශ්වවිද්‍යාල ගම්මානයක් වගේ විශ්වවිද්‍යාලය ඇතුළ සියලුම දේ තිබ්බා ඉතින් ඕක තමයි ඇත්තම කියනවා නම් අර පරිසරය පැත්තෙන් අපි ගත්තොත් එහෙම වෙනස ඔබ හැදෑරුවේ ව්‍යවසායකත්වයේ පිළිබඳව නේද ඔව් එතකොට චීනේ කොහොමද ඒක අපි දකින්නේ ඔව් මගේ ආචාර්ය උපාධිය මම කරේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ඒකත් මගේ නිබන්ධනයේ මම ලිව්වේ කාන්ත ව්‍යවසායකත්වය ගැන ඒ කියන්නේ මම ඇත්තටම ඒ මගේ නිබන්ධනය කරේ ලංකාවට චීනයට නෙවෙයි මම ඩේටා කලෙක්ට් කරේ සියලුම දේවල් කරේ ලංකාවෙන් දැන් ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගන්න ඉද්දී මගේ ඒ අධ්‍යයන කාලය තුළ මට අවස්ථාව ලැබුණා විවිධ පැතිවලට චීනයේ ඇවිදින්න යන්න සහ අවස්ථාව ලැබුණා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන බිස්නස් මොඩල්ස් ගැන ස්ටඩි කරන්න ඒ වෙද්දී මට ඉගෙන ගන්න ලැබුණා ඔවුන් ගොඩක් වෙලාවට ජාතික වශයෙන් ඔවුන්ට ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා ඒ කියන්නේ ජාතික මට්ටමින් ඔවුන් 2010 විතර 2000 ඉඳලා පටන් ගන්න තිබ්බා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩනංවන්න එතකොට ඒගොල්ලන් අඳුරගෙන තිබ්බා ඒ කියන්නේ අපි දන්නවා ප්‍රසිද්ධ සමාගමක් අලිබබා කියන්නේ චීනයේ ඒ වගේ සමාගම් ගොඩක් තියෙනවා ඉතින් ඒ ඔක්කොම සමාගම් ටික ගොඩනැගීගෙන එද්දී ඒ සමාගම් වටා ඔවුන් හැදුවා තව පොඩි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් තමන්ගේ රට ඇතුළෙම මේ විශාල සමාගම් පෝෂණය කරන කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් රාශියක් ඒගොල්ලන් හැදුවා. එතකොට ඒ ඒවා එක්තරා විදිහක මොඩල්ස්. එතකොට හැමතිස්සෙම වෙන්නේ අර විශාල සමාගම සංවර්ධනයේ වෙද්දී අර කුඩා සමාගම් ටිකත් සංවර්ධනය වෙනවා. කලාත්මත්වයෙන් ඔවුන්ට මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් විශාල වශයෙන් තිබ්බා. ඒ වගේම ඒ වැඩසටහන් හරහා ඔවුන් අඳුනගත්ත ව්‍යවසායකයන්ව සුළු ප්‍රමාණ වලින් ගොඩනැගෙන ව්‍යවසායකයන්ව ඔවුන් අඳුනගත්තා. ඒ වගේම තමයි ඉනෝවේෂන්ස් වලට නැත්තම් ඔය නව්‍යකරණයට නව නිපැයුම් වලට ඔවුන් විශාල තැනක් දුන්නා. විශේෂයෙන්ම තාක්ෂණය පැත්තෙන් ඔවුන් විදේශ තාක්ෂණය ඉගෙන ගත්තා. විදේශ තාක්ෂණය ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත් තාක්ෂණය ඔවුන්ගේ රට ඇතුලේ ඔවුන් අලුත් විදිහට නැවත නිපදවුවා. ඔය නැවත නිපදවලා තියෙනවා එකයි ඔය චීනයට ආйти දැන් සියලුම දේ චීනයේ නිපද වෙනවා. ලෝකයට අවශ්‍ය සියලුම දේ මේ වෙද්ද චීනයේ නිපද වෙනවා සහ අපි දන්න විශාල සමාගම් ගත්තොත් එහෙම ඇපල් වගේ සමාගම් වලත් බොහෝ දේ චීනය ඇතුලේ නිෂ්පාදනය වෙනවා මේ වෙද්දි. ඉතින් ඒ නිසා ඕන් තාක්ෂණයේ පැත්තෙන් විශාල වශයෙන් ඉස්සරහට ගියා. මල්ටිනේෂනල්ස් ඒගොල්ලන්ගේ රට ඇතුළට එන්නේ එක්කෝ ගවර්න්මන්ට් එකක් එක්ක කොන්ට්‍රැක්ට් එකකින් නැත්නම් ඒගොල්ලන්ගේ ඉන්න මේ ඒගොල්ලන්ගේ දේශීය ව්‍යාපාරිකයෙක් සමග සම්බන්ධ වෙලා අපි කියන ජොයින්ට් වෙන්චර්ස් හරි ඇලයන්සස් හරි ඒ විදිහට තමයි මේ මල්ටිනේෂනල් එකකට ඇතුළට එන්න පුළුවන්කම දීලා තිබ්බේ ඒ කාලේ. එතකොට උනේ ටෙක්නොලොජි එක ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ කියන්නේ ලෝකල් දේශීය සමාගමට පුළුවන් වෙනවා තාක්ෂණය ඉගෙන ගන්න දැනුම ලබා ගන්න පුළුවන් වෙනවා සහ නව උත්පාදන කරන්න අවස්ථාව උදා වෙනවා. දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ඔවුන්ට ලැබෙනවා සේවකයන් ලැබෙනවා අඩු ඉතාම අඩු වැඩකට වැඩ කරන්න පුළුවන් සේවකයෝ ලැබෙනවා ඒ වගේම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටිකේ අදාළ යටිතල පහසුකම් ටික සියල්ල ලැබෙනවා රාජ්‍ය සහාය ලැබෙනවා ඒ සියලුම දේත් එක්ක මේක ඇත්තටම වටිනා කියන ලස්සන මොඩල්ස් මේවා රටක් දියුණු කරගන්න මේ වගේ බිස්නස් මොඩල්ස් මේ ව්‍යාපාරික මොඩල්ස් විශාල ප්‍රමාණයක් චීනය ඇතුලේ වැඩ කරා. ඒ වැඩ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ඇත්තටම දැන් ආර්ථික වශයෙන් ගත්තොත් බලවත් එක් චීනය කියන්නේ මේ වෙද්දි. ඉතින් මේ තිබ්බ ජාතික මට්ටමේ ඔවුන්ට තිබ්බ මේ විෂන් එක මම කියන්නේ. ඒ විෂන් එකට ඒ රටේ මිනිස්සු වැඩ කරා. ලංකාව වගේ රටකට ගන්න ආදර්ශ බොහොමයක් තියෙනවා. නිකම්ම නිකන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධිත වැඩසටහන් නෙවෙයි චීනය තිබ්බේ. ඒ සියලුම වැඩසටහන් සැබවින්ම ක්‍රියාත්මක වෙලා තියෙනවා
ඒකේ ප්‍රතිඵල සාර්ථක ප්‍රතිඵල තමයි දැන් ඔවුන් ජාතියක් විදිහට මේ වෙද්දි විඳින්නේ. කල්පනා එතකොට දැන් ඔය ව්‍යවසායකත්වයේ පිළිබඳ කාරණේදී චීනේ කාන්තාව ගොඩක් පෙරමුණ ගන්නවා කියලා මම අහලා තියෙනවා. හැබැයි අපේ රටේ මේ විදිහටම කාන්තාව පෙරමුණේ ඉන්නවද මන් දන්නේ නැහැ. මෙන්න මේ සැසඳීමත් ඔබ කාන්තාවක් හැටියට අපේ අසන්න නරමන් වෙනුවෙන් කතා කළොත් හොඳයි. ඒක ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. චීනේ කාන්තාව ගත්තොත් දැකපු විශේෂම දේ තමයි පිරිමින් හා සමානව වැඩ කරන කාන්තාව පිරිසක් චීනේ ඉන්නවා. මේ වෙද්දි ගත්තොත් එහෙම මං හිතන්නේ නැහැ කිසිම වෘත්තියක් කාන්තාවන්ට පමණයි කියලා හරි පිරිමින්ට පමණයි කියලා හරි වෙන් කරලා තියෙනවා චීනය ඇතුලේ. මොකද මම දැකලා තියෙනවා බැකෝ කැටපීල වගේ දේවල් පවා ඔවුන් පදවනවා. ඒ වගේම තමයි ඔය ගොඩනැගිලි කර්මාන්තේ කාන්තාවෝ ඉන්නවා දැකලා තියෙනවා. ඉතින් සියලුම පිරිමින් කරනවා කියලා අපි වර්ග කළා ලංකාව ඇතුළේ තියෙන සියලුම දේ චීන කාන්තාවෝ කරනවා අපි දැකලා තියෙනවා. එහෙම බලද්දී ව්‍යවසායකත්වය පැත්තෙන් උද්ගත්තොත් එහෙම චීනේ කාන්තා ව්‍යවසායිකාවන් දැන් ටික 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 නැගීගෙන යනවා අපිට පේනවා ග්ලෝබල් මට්ටමට එනවා. ඒ කියන්නේ ඔවුන්ගේ නම් අපිට ඇහෙනවා නිතර දැන්. ඉතින් ඒ වගේ ඇත්තටම කියනවා නම් ඒගොල්ලන්ගේ ওই අවුරුද්දකට සැරයක් වගේ එක එක ප්‍රකාශිත එළියට එන ওই ජර්නල්ස් ඒ වගේ දේවල්. එතකොට ඒවල කතා වෙනවා ගොඩක් වෙලාවට. ඒගොල්ලන් ලිස්ට් කරනවා මේ අවුරුද්දේ හොඳම කාන්තා ව්‍යවසායිකාවන් කවුද කියලා. ඒ වගේ එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ එම්පවර් කරනවා ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ වැඩසටහන් හරහා ජාතික මට්ටමින් ඒ වගේ ඒගොල්ලන් අඳුනගෙන තියෙනවා. ඉතින් එහෙම තියෙනවා අපි දකිනවා චීනේ එහෙම තියෙනවා. අර මම විශේෂයෙන්ම කියන්න කැමති ඔවුන් ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා සහ ඔවුන් මහන්සි වෙලා වැඩ කරනවා. ලංකාව ගත්තොත් එහෙම අපිට ඇත්තටම ලංකාවයි චීනයයි සමහර වෙලාවට සසඳන්න අමාරුකමක් තියෙනවා. මොකද චීනය පහසුකම් සලසලා තියෙනවා මේ අදාළ දේවල් වලට. චීනයේ අධ්‍යාපනය ලබන්න අමාරුයි, චීන සිසුන්ට අමාරුයි. මොකද ඔවුන් හොඳට ඇකඩමික් පර්ෆෝමන්සස් ඔවුන්ගේ තියෙන්න ඕන හොඳ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න. දැන් ලංකාවෙත් තියෙනවා එහෙම තරගයක් තියෙනවා. ඉතින් අර ඒ වගේම තමයි ස්කෝලර්ෂිප් එකක් ගන්න හරි ඔක්ස්ෆර්ඩ් හරි ඒ වගේ යුනිවර්සිටි එකකට යනවා නම් ඒත් ඔවුන් හොඳටම චීනෙම්ම ඒගොල්ලන්ට විභාග කීපයක්ම තියෙන විභාග ලියලා ඔවුන් ඒ අදාළ තැන්වලට යන්න ඕනේ. ඉතින් ඒක මහන්සි ඒ වගේම අමාරුයි, සෑහෙන කැප වෙන්න ඕන ක්‍රියාවලිය. ඉතින් ඔය වගේම තමයි චීනය කියන්නේ ලේසි තැනක් නෙවෙයි. මොකද අද ලෝකේ ඉන්න විශාලම ජනගහනය. ඒතකොට විශාලම ජනගහනයක් ඇතුලේ ව්‍යවසායිකාවක් වෙන්න ඒ වගේම තමන්ගේ ආර්ථිකය ඉතාමත් හොඳින් ශක්තිමත් කරලා තියාගන්න මං හිතන්නේ චීන කාන්තාව සෑහෙන්න මහන්සියක් ගන්නවා. ඒ දේවල් මං හිතන්නේ අපිටත් හොඳයි ආදර්ශයට ගන්න පුළුවන්. මොකද අපිට තියෙන සුළු ජනගහනයක් ඉන්න පුංචි රටක් ආදර්ශයට ගන්න බොහෝ චරිත තියෙනවා චීනය ඇතුලේ. එහෙම බැලුවොත් එහෙම චීනේ එහෙම තත්ත්වයක් තිබුණත් මම හිතන තාමත් අපේ කාන්තාව ඊ පැත්තෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා මදි. අපිට හුඟක් වෙලාවට තියෙන්නේ අපි කාන්තාවන්ට උරුම ඔය කුස්සියේ මේ අපේ කුස්සියේ වැඩ කටයුතු එහෙම නැත්නම් ගෙදර සුමී කියලානේ කියන්නේ. ඔව්. එතන ඊහාට හිතන්නේත් නැහැ, හිතන්න පෙළඹෙනවද මම දන්නේ නැහැ. නමුත් අද කාන්තාවටත් ඒ පෙළඹවීම අවශ්‍යයිනේ. මේ අපේ රටේ තියෙන දැන් මේ තත්ත්වයට උඩ කිසියම් ව්‍යාපාරික මට්ටමකට එන්න, ව්‍යවසායිකාවක් වෙන්න ඒ බලය ඒ ශක්තිය ඇයටත් ඕන. ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ පැත්තෙන් මොනවද කියන්න තියෙන්නේ අපේ කාන්තා පාර්ශ්වයට? ඔව්, කිව්වා වගේම ඉතාමත් අත්‍යවශ්‍යයි. කාන්තා ව්‍යවසායිකාවන් ශ්‍රී ලංකාව තුළ බිහිවිය යුතුයි. විශේෂයෙන්ම මේ වගේ ආර්ථිකමය ජාතික වශයෙන් අපි ආර්ථිකමය ගැටලුවකට මුහුණ දෙලා ඉන්න වෙලාවේ කාන්තාවට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඇත්තටම මගේ නිබන්ධනේ මම කතා කරලා තියෙන්නේ කොහොමද මේ ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන් මොන විදිහටද හිතන්නේ, කොයි විදිහටද ඔවුන්ගේ පෞරුෂය හැදිලා තියෙන්නේ සහ ඔවුන්ගේ අරමුණ මොකද්ද ව්‍යාපාරයක් කිරීමේ සහ ව්‍යවසායිකාවක් වීමේ ඔවුන්ගේ අරමුණ. ඇත්තම කියනවා නම් ලෝකය ගත්තොත් එහෙම ලෝකයේ තියෙන දේමද ඔවුන් සතුවක් තියෙන්නේ කියන එක තමයි මම මගේ නිබන්ධනේ හරහා මම මේ සරලව මේක පැහැදිලි කරේ. තමයි මම සොයා ගන්න උත්සාහ කරේ මගේ ආචාර්ය උපාධිය මගේ රිසර්ච් එක පර්යේෂණය හරහා. එතනදී මම දැකපු එක දෙයක් තියෙනවා. ඔබතුමා කිව්වා වගේම
ඕන් අර ගෙදරට පමණයි ඔවුන්ගේ ව්‍යාපාර ගොඩක් වෙලාවට සීමා කරන්න ඕන උත්සාහ කරන්නේ පවුලට පවුලේ ආර්ථිකයට සවියක් වෙන එක පමණයි ගොඩක් බහුතරයක් මම මේ කියන්නේ තමයි අරමුණ වෙලා තියෙන්නේ හැබැයි ව්‍යවසායිකාවක් වෙන්න නම් ව්‍යවසායිකාවක් කියන්නේම අපි සාමාන්‍ය ව්‍යාපාරිකාවක් නෙමෙයි අලුත් දෙයක් කරන කෙනෙක්ට තමයි අපි ව්‍යවසායිකාවක් කියන්නේ අලුත් දෙයක් කියන්නේ අලුත් ව්‍යාපාරික අදහසක් ව්‍යාපාරයක් බවට පත් කරන එක සරලවම කිව්වොත් ඒකට අවස්ථාව හඳුනා ගැනීම සහ ඒකේ චැලෙන්ජ් එක ගන්න එක ඒකට අපි කියන රිස්ක් ටේකින් කියලා ඉතින් මේ රිස්ක් එක ගන්න එක අරගෙන මේ අලුත් අදහස කවුරුත්ම කළ නැති අලුත් අදහස ව්‍යාපාරයක් බවට පත් කරන කෙනාට තමයි අපි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ඉතින් කාන්තාවක් කරනවා නම් ඒක ව්‍යවසායිකාවක් වෙනවා ඉතින් ඔය කියන දේ ඕක අභියෝගයක් ඔය අභියෝගය දක්වා යන එක ගැන අර ඔබතුමා කිව්වා වගේ අඩුපාඩුවක් අපේ සමාජය තුළ තියෙනවා ඒ තෙන්ට යන්න අපේ බොහෝ පිරිසක් සූදානම් නැහැ ඔවුන්ට ඕන ව්‍යාපාරයක් කරලා මාසිකට කීයක් හරි හොයාගෙන තමන්ගේ දරුවන්ට උගන්වන්න තමන් කැමති විදිහට අඳින්න පළ දෙන්න වගේ දේවල් අරින්න මං කියන අර big dreams කියන ඒවා හරි අඩුයි. එතකොට අර අපි කියනවා dream big කියලා. ඉතින් එහෙම dream big කියන එක කියන ඒ concept එක ගොඩක් වෙලාවට අපේ කට්ටියගේ අඩුයි. ඒක මම දකිනවා තරුණ පරපුර අතරේ තියෙනවා ඕන්ට තිබ්බා. අපි මෙහෙම දේවල් කරන්න ඕනි කියලා මොකද ඇත්තම කියනවා නම් අද කාලේ ව්‍යවසායකයෙක් වෙන්න විශේෂයෙන්ම ලෝකේ ලෝක වෙළඳපොලේ තරගයත් එක්ක මූණ දෙන්න නම් අපිට තාක්ෂණය තොරතුරු තාක්ෂණය මේ සියලුම දේවල් එකිනෙකට සම්බන්ධ කරගන්න නම් අපිට නිකම්ම නිකම් ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වෙන්න බෑ ඉතින් ඒ ගැන දැනුම අපිට අවශ්‍ය වෙනවා අපි දැනුම සොයාගෙන යන්න අඩුයි අපි ගාව අද අපි එකතු කරගන්න දැනුම අපි සදාට මේ දැනුම තියාගෙන ඉන්නවා එතනින් යාට අපි ඒක හෙට එන දැනුම අපි වර්ධනය කරගන්නෑ ඒ වගේම අර අවුට්ඩේට් වෙන අද තෝරගත්ත දැනුම අද අපි හදාගත්ත දැනුම හෙට වෙද්දි අවුට්ඩේට් වෙනවා. ඒතර අපි අර අපේ අතාරින්න ඕන දැනුම අපි අතාරින්නේ අපි මේ දැනුමම තමයි අරගෙන යන්නේ. ලෝකේ කියන්නේ හැම තප්පරයකම වෙනස් වෙන දෙයක්. දැනුම හැම තප්පරයකම වැඩි වෙනවා. මොකද මේ සියලුම ජනගහණය ඉන්නේ දැනුම වර්ධනය කරන මෙහෙයුමක. අපි කරන හැම ක්‍රියාවලියකම කරන්නේ දැනුම වර්ධනය කරන එක. ඉතින් අපි දැනුම එකතු කරගන්න කාන්තාවෝ විදිහට මම දකින ලොකුම දුර්වලකමක් තියෙනවා ව්‍යවසායකයෙක් ව්‍යවසායිකාවක් වෙන්න සිටින කෙනෙක් හෝ මොකක් හෝ වෘත්තියක නිරත වෙන්න සිටිනවා නම් අපි දැනුම පසුපස අඹා යන්න ඕනේ ඒක නැති ප්‍රශ්නේ නිසා අර ඔබතුමා කිව්වා වගේ අපි ගෙදරට සීමා වෙච්ච ව්‍යාපාරයක් විතරක් කරනවා වෙන්න පුළුවන් අපේ ව්‍යාපාරේ අපේ ගමට නගරයට පමණක් අපි සීමා කරලා තියෙන්න පුළුවන් අර ඩ්‍රීම් බිග් කියන එක අපේ නැති වෙලා යනවා ඒ නිසා. ඔව් කල්පනා ඔබ අවුරුදු 3ක් විතර චීනයේ හැදෑරුවනේ. ඉතින් ඒ කාලෙදී ලැබපු අත්දැකීම් ඔය විස්තරාත්මක ප්‍රකාශනයෙන් අපේ අසන්නන්ට නරඹන්නන්ට බොහොම වැදගත් වෙනවා. ඉතින් මේ අවුරුදු 3ක කාලෙදී චීන භාෂාවත් ඉගෙන ගන්න ඇති තව නොයෙකුත් සංස්කෘතික අත්දැකීම් ලබන්නත් ඇති. ඒ කාලෙදී අපේ අසන්නන්ට නරඹන්නන්ට ප්‍රයෝජනවත් වෙන විශේෂ අත්දැකීම් එහෙම පුළුවන් තියනවාද කියන්නේ ඇති. ඔව් විශේෂයෙන්ම අර ඔබතුමා කිව්වා වගේ මගේ විෂය ව්‍යාපාර නිසා මගේ වැඩිපුර අවධානය යොමු වුණේ චීනයේ පුරාම ව්‍යාපාරවලට සහ පරිසරයට. සංස්කෘතිය සාම්ප්‍රදාය වගේ දේවල් ගැන මම එච්චර උනන්දුවක් නැහැ. හැබැයි කියන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා මං හිතන්නේ මේ දේවල් චීනයේ දියුණුවේ රහසක් වෙන්න පුළුවන් විවිධ සංස්කෘතීන් වලට අයත් වෙලා ඉන්නේ ඔවුන්ගේ අපි ගත්තොත් එහෙම එක එක පළාතක් ඒ පළාතේ මිනිස්සු එක විදිහ තවත් පළාතක් ගත්තොත් ඒ පළාතේ මිනිස්සු අර මිනිස්සුන්ට වැඩිය වෙනස් එන ඔවුන්ගේ හැසිරීම ඒ වගේ දේවල් ඔවුන් බොහෝ විට වෙනස් මම දැක්ක දෙයක් තියෙනවා ඉතාම සුළු ප්‍රමාණයයි ඉන්නේ බෞද්ධ ආගමේ බුද්ධ ධර්මයේ හදාරන පිණිස ඉතාමත් සුළු ප්‍රතිශතයක් විතරයි ඉන්නේ ජවුන්ගේ ජනගහණයෙන්. හැබැයි මම ඒ වගේ නගර කීපයකට ගියා. එතනදී අපි දැකපු විශේෂ දෙයක් තියෙනවා. ඔවුන් බොහොම සාමකාමී. ඔවුන්ගේ හැසිරීම වෙනස්. මම හිතන්නේ එකයි. චීනය ගත්තොත් එහෙම විවිධ සංස්කෘතීන් අපිට දකින්න පුළුවන් ඔවුන්ගේ පසුබිම සහ ඔවුන් අදහන ආගම හෝ ඔවුන් ආගමක් අදහන්නේ නැතිවීම සම්බන්ධයෙන් අපිට විශාල වෙනස්කම් අපි කියන මේක ඩයිවර්සිටි එකක් කියලා අපිට විශාල වශයෙන් මේ ඩයිවර්සිටි එක දකින්න පුළුවන් චීනය ඇතුලේ සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් කියන්න පුළුවන් ඒක අර මම කිව්වා වගේ මගේ
විෂය ව්‍යාපාර නිසා මම කියන්න කැමතියි චීනය ඔවුන්ගේ කර්මාන්ත නගර හදලා තියෙනවා. දැන් අපි හංජෝ ගත්තොත් එහෙම හංජෝවල තියෙන්නේ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ කර්මාන්ත. ඒතකොට ලෝකේ තියෙන සියලුම වර්චුවල් කම්පැනිස් ටික ඒගොල්ලන් ඇට්‍රැක් කරගෙන තියෙනවා මේ නගරයට. අලිබබා එකේ හෙඩ් ක්වාටර්ස් තියෙන්නේත් ඒකේ. තාක්ෂණය පැත්තෙන් ඉහළටම ගියපු නගරයක්. ඒ වගේම තමයි ඔවුන් ඒ නගරයට කවදාහරි ඔබට යන්න හම්බුනොත් බලන්න ඔවුන්ගේ බිල්ඩින්ග්ස් ගත්තොත් ආකිටෙක්චර් පැත්තනොත් ඔවුන් විශාල වශයෙන්ම අනිත් චීනයේ නගරවලට වැඩිය වෙනස්. ඉතින් ඔවුන් කර්මාන්ත පුර හදලා තියෙනවා. ඒ කියන්නේ සෙල්ලම් බඩු හදන්න වෙනම නගර තියෙනවා. වාහන නිපදවන වෙනම නගර තියෙනවා. ඒ වගේ ඔවුන් කලාප හදලා තියෙනවා. මේක මම හිතන්නේ එක රහසක් වෙන්න පුළුවන් ඔවුන්ගේ මේ සංවර්ධනය. මොකද ඔවුන් කර්මාන්ත කලාප හදලා තියෙන්නේ කලාප එක එක භාණ්ඩ නිපදවීම සඳහා ස්පෙෂලයිස් වෙලා තියෙනවා. ඉතින් අර විශේෂ ප්‍රාගුණ්‍ය හැදුන සේවක පිරිසක් තමයි මේ වලින් බිහි වෙන්නේ. සා ඕන්නේ තාක්ෂණය ඉගෙන ගන්නවා. ඒ වගේම චීනයේ විශාල වශයෙන් රිසර්ච් වලට වියදම් කරන රටක්. පර්යේෂණ වලට විශාල වශයෙන් ඔවුන් වියදම් කරනවා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. සහ අධ්‍යාපන අවස්ථා විශාල වශයෙන් ලබා දෙලා තිනවා. ඒකේ ඇත්තටම ඒ අධ්‍යාපන අවස්ථා ලබා දීමේ ප්‍රතිඵලයක් තමයි අපිත් අද මෙතන. මොකද අපි වගේ රටවල් වල කට්ටිය මං වගේ විශාල ප්‍රමාණයක් මාත් එක්ක ඉගෙන ගත්ත හස්ට් එකේ ඉන්න කාලේ ඉතින් ඒ සියලුම දෙනාට සම්පූර්ණ ශිෂ්‍යත්ව දීලා ගෙනල්ලා උගන්වලා පරිශ්‍රණ කරන්න දීලා දේවල් ඉස්සරහට අරන් යන්න අවස්ථාව උදා කළා දෙනවා. විදේශ ශිෂ්‍යුන්ට විතරක් නෙවෙයි ඕන්ගේ ශිෂ්‍යුන්ටත්. ඉතින් අධ්‍යාපනයටත් පර්යේෂණ වලටත් විශාල වශයෙන් යොදන් කරන රටක් චීනය. අනිත් පැත්තෙන් අර මම කලින් කිව්වා වගේම පරිසරය සම්බන්ධයෙන් උන් නැත්තරම අලුත් පියවර කීප අරන් තියෙනවා. වනාන්තර සුරැකීම, ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය මං හිතන්නේ පැත්තෙන් සූර්ය බලශක්තිය පැත්තෙන් දැන් ඉදිරියෙන්ම ලෝකේ ඉන්න රටක් චීනය කියන්නේ. ඔවුන්ගේ විශාල නිපැයුම් ප්‍රමාණයක් තියෙනවා. සහ ඔවුන් දැන් ලෝක වෙළඳපොලේ පවා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ නිසා පරිසරය සම්බන්ධයෙන් ඔවුන්ගේ යම් දායකත්වයක් තියෙනවා. ඔව් හිතවතුනි, දැන් මේ කතාබහත් එක්ක ආචාර්ය කල්පනා බීපිටිය මැතිණිගේ කතාබහත් එක්ක චීනය ගැන අපි ඒ තියෙන මහා දේවල් වලින් සොච්චමත් දැනගත්තා, පොඩ්ඩක් දැනගත්තා. චීන කියන්නේ මහා සම්ප්‍රදායක් තියෙන රටක්, පරිසරයට ආදරය කරන රටක්, පරිසරයේ වනාන්තර රකින්න රටක්, තාක්ෂණයෙන් ඉහළ තැනක ඉන්න රටක්, සංවර්ධිත රටක්. ඉතින් චීනයෙන් අපට ගත හැකි පාඩම් බොහොමයි. මොකද අපි සංවර්ධනයේ විමින් පවතින රටක් නිසා. අද දවසේ ඔබ වෙනුවෙන් සීනතුරු අපේ YouTube නාලිකාවට එකතු වෙච්ච ආචාර්ය කල්පනා අබේපිටිය මැතිණියට බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ මේ කාලේ අප වෙනුවෙන් මෙන් කළාට, අපේ අසන්න නරඹන්න වෙනුවෙන් කළාට. මම හිතනවා අද දවසේ ඔබට වඩා ප්‍රයෝජනවත් සාකච්ඡාවකට ඇහුම්කන් දෙන්න පුළුවන් වුණා. ඉතින් හැමදාමත් අපි මතක් කරනවා අපේ YouTube නාලිකාව සීනතුරු අසන්න, බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් දවසකදී අපි හැමෝම ඉතින් ඔබ හැම දිනාටම ජය වේවා, සැප වේවා, සුව වේවා, ආවඩා ආයුබෝව වේවා.